ඔබ දත් පැතිකට වැඩසටහන සමඟ වරාය නල් කටයුතු පලළිබඳ හිටපු නියෝජ මාතය එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංක නිදහස් පක්ෂය ඔස්සේ නියෝජනය කරමින් පෞුගිය මහමැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කෙන් තර්ග කළා. දැන් ලස්තුේ මන්ත්‍රීවරු පෙරිලයින්නවා අට දෙනෙක් ඊළංඟ ස්ථානය ඉන්නේ එසන්න වීවර්ධන මත්මයා. ඒ මහත්මයා පහුගිය දවසේ ශ්‍රීලක් අනි දහස් පක්ෂයෙන් ඉවත් වෙලා ජාතික ජනබලවේගේට එකතු වුණා. මේක තරමක් වෙනස් තිීන්දුවක්. තරුණ නායකෙක් දෙ දහයි මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව වනු එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයාගේ මේ තීන්දුව ගැන තොරතුරු දැනගන්න අ අපි පැතිකට වැට ස්රටි තාත්ම ගෞරවෙන් එරික් ප්‍රසන්න වීර් වර්ධන මහත් මැට අරාධන කලා සුබු දසන සුබපු දේසනක් දැන් ලයිස්තුය බැලුවොත් මහනුවට දිස්ත්‍රික්කයේ ශ්‍රීලකා පුදජාන පෙරමණේ මන්ත්‍රියවර වට දෙනෙකින්න්නො ලයිස්තුේ ඊළඟක් කෙන ඔබ ආසනයක් එහාට මහට වෙලා ඉල්ලාස් වෙලා කර්දරයක් වෙලා චාන්සක එන්න පුළුවන් බොහෝ දිස්ත්‍රික් කොල එහම චාන්සාාව පහුගේ කාලෙ අවස්ථාව ආවොත් මේ මන්ත්‍රීකම ගන්නවා ඇත්තටම මම මේ තීරණ ශ්‍රීලංකන්ඩස් පක්ෂෙන්වත් වෙලා ජාතික ජනපල්වයකරට සහයෝගයේ ලබා දෙන්න ගත්ත තීරණය ගන්න මොහොතේ කීප දෙෙක මට කිවවා ඔයාට මෙලකු ප්‍රශ්නයක් ව නේ දීලන්ට පාල්ිත්‍ර අන්ුනොත්තිය ඇත්තටම අද රට තියන තවත් එෙක් අප ියලුත් ගමනක් පටන්ගන්න ඕනේ ඒ අරමුණත් එක්ක මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි මං ශවාස කරන මම පාර්ලිමේන්තුවේ හිටියත්. මං මේ වෙලාවෙේ ඒ තීරණය ගනි කියලා. එ ප්‍රසන්න වීරවර්ධන මහත්මයා දේශපාලනයට එන්නේ පියපුතු දේශපාලනය කියන ලංකාව තියන සම්පදායික රාමුවත් එක්ක පියා දැනටත් හාරිස්පත්තුවාසන ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂය සංවිධායික වරයා පියත් පාර්ලිවේන්තුව නියෝජනය කරා කාලයක් තිස්සේ මේ පක්ෂ මාරු කරණ එක තාත්තකින් ඇහුවද ඇතරම මාසකේපයක් තිස්ේදන් මේ මං මෙහම දේකට ඇස්තින කියලා තාත්තත්වයකම කතා කර. එෙකොට තාත්තට මන් දීර්ගවශයෙන් මං හිතන දේ පිල්බාදව නොයකුත් අවස්ථාවල පහැදිලි කර තාත්තට යමටයි දෙන්නටව. තා ඉදිී විවර්න මැත්තු ක්ද්‍යා සන්ය අනුද දෙක ඳ හරිපත්තුව සංග ර ුත් ක් ල දස් පක්ෂ තුල පාලිේන්තුවේ ඇමති කෙනෙක්ක ද නොයකුත් කටයතු තනතුර දලතිීන. එදන් තාතකිවේ ඔයා හිතන විදිහේ අනුව අ කිසි ප්‍රශ්නයක් නෑ ඔයා ඔයාගේ ගමනයන්න මම ඔවරුතු දැන් තියකට වැඩි කාලයක් මන්සේවට එක් විදිටත් පක්ෂ තුළ කටයුතුරල තින අනාගතයේත් ම මේ පක්ෂම කටයුතු කරන කියෙ ටතාතකි. දැන් අපි අනිත් ප්‍රශ්නයට එමකෝ ශ්‍රී ලංකා නිදාස්පක්ෂය ශ්‍රී ලංකා පොදුජාන පරමුණ මේක අතෑරලා ඇයි හිතන්නේ ජාතික ජනබලවේගයට මේ වෙලාවෙන්න. මේ මොහොත ලංකා ඉතිහාසේ අපි කෙන වුරුද්දහස් පන්සේ ඉතිහාසයක් තිනටක් කියලා. මේ මොහොත හරි විශේෂී අපි දැවන්ත අර්බුදධකාරී තත්වයකට ගිහිල් තිය ඒ මගේ තන වෙලාබවගන්න ඕන පැදිලි කරන්න ඒක කුස්සේ ඉඳලා ජනධිපි පුරුව දක්වා මේ අරබුදය දැවන්ත විදිට පැතිල්ලග හිලතියෙන්නේ. අපි මේ රටේ නාගතය අලුතෙන් ලියන්න පටන්ගත යුතු කාලයක්. පහුග මැතිවරණයෙන් පසේ දස් විස්සේ මැතිවරණයෙන් පසේ ම සහෙන්ඩ කල්පනා කර සෑහෙන පිරිස් සමඟ සාකච්ඡා කර. එහිදී මේ රට වෙනස් මාර්ගයකට රැගෙන යඩනං පැහැදිලියම අපි අභියෝගාත්මක තීරණ ගන්නව න කියන රණය ම විශ්වා කර. ම පාලමේතු මන්ත්‍රය යේක් විදිහට දහස් දහය පහලත් ඒවගේ ජනාධීපතිවරගේ පුදගලිකලේකම් විදිට කරුමයිට්‍ය පාල ිසිේ ජනත්තුවාාවගේ දස් පහල විස්කාල තු න කුත් අනතුර දරම ම කටයුතු කරරලා. ඒ ලබපු අත්දැකීමත් එක්ක මේ රට මෙහෙම වඩ හේතුනු කාරුණු ගැ අවබෝධයක් තියනු. එතුට අපි අනාගතයේ අලුත් ගමනක් පටන්ගන්න වනම් මේ රට ගොඩනගන්න පටන්ගන්නවනම් ඒ වැරදිච තැන් සියල්ල හරිගස් ගෙන නවමාර්ගය යන්න නිකේ විශ්වාස අදර තිබුණු උදාහනය පිතර ගත්තුත් ම තිරණ ගඩ ප්‍රධානම කාරණයක් තමයි මේ පවතින දේශපාලන සංස්කෘතිය. ැ පාලිමේතු මන්ත්‍රවරයාඇහමලත් ඕන මත්‍ර කෙනෙක් සහ ජනතාව අතර තියෙන සම්බන්ධය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්තිේෙන දැන් අපි පාලිමේන්තු මන්ත්‍රිකාල කටු ගස්තවර කාරයාල්ලෙ ඉන්නකොට මිනිසු සියදනෙ කාවන නොෙකුත් දේවල් කියගෙන යාලගේ අවශ්‍යතා ඉටු කරගන්න මිනිස්සරණඒ මනිස්සා ධරණනයි ආවනං ඒ එන්නේ ඇතරම පෞද්ගලික කරුණු පිළිබඳ. රස්සාාවක් ගන්නඩ ලමයකි ස්කොලිදාගන්න මාරුවීමක් කදාගන්න අරම් මනන්න්න ඒකුත් පුද්ගිලිය කරුණුම්න්ධය පො කරුණක් මේ රට ගොට් නගන්න ඕනෙන් ඒ වැනිින් පොදුකරුණු සම්බන්ධයෙන් සමාජයේ මන්ත්‍රරයාතර තින ගණු දෙනු හරි අඩු ඇති මේක අපි පැහැදිලියොම අනාගතය හදන බලවේගයක් තුළ විසදාගත යුතුව වෙනවා ඒ වගේ මශෝක පාර්ලිමේන්තු තුළට අපපුොහම පාලිමෙන්න්තුවට යන රට අවුරුදු විසිහයි පැහැදිලි තැන් අවුරුදු විසිහය තරුණෙ හැට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔබ පාලිමෙන්තුට යනකොට ෘතතිය සුත්සකම් යන ඉජිනරක් පාර්ලිමෙන්තුරට ගිහිල්ලා වයර්ස විසිහයක් විසිය තොට එහෙම පාර්ලිමේන්තවට ගිහාම කොහොමට මේ ව්‍යවස්ථාදායක කාර්ය අඳුරගත්ත එහම අඳන්නල දෙනකරමයක් තියෙනවාද අලුතැන් එෙන මන්ත්‍රීවරෙකුට ඇතර අශක තාමත් හොඳ ප්‍රශ්නයක් එක මම එමක ඉංජිනේරුපාීවර කරලා ඉරි පස කෙලි පාර්ලිමෙන්තුර ගියා ගිහිල්ලා දැ මේ මං මන්තරුන අයිතින් අලුත්ම රැකියාවක් වගේ රැකිියක්නේ දේශාලය නමුත් ඒ විදිරි ගත්තුත් දෙේ මේක හොඳ කරන්න සැනු ුණනවක්ති එතනද මට වශයන ්‍රේනිින්න් එකක් ඇති ම හැමතැන්ඩම ගිහිල්ල කතාර පක්ෂය තුළෙත් කතාර පාල්ලිමිත තුළත් කතා කර මට වශ්‍යයි ට්‍රරණනින්් එකක් මොකක්ද මේක අපි කළ යුතු රාජකාරය අපි දන්නවා නීති හදන්න වන අධික්ෂණය මුල්ලිය ඒ නොයෙකුත් කරුණු තියෙනවා උඩින් කියලා නමුත් මේ පිල්බන්ඳ හොඳ බොජක්තින අපි දන්නවා පද ගර ගුර ගත්තේ පාසලක යා ්‍රේන මල හද ද වද න ගත්ත ේ යා ස්පිරිතා වැේ හොඳ ්‍රේන ම් ල ල කර න ට ්‍රේන කමලතින නමුත් පාලිමේන්තුව ඇතුළි හමකිසිම ට්‍රේීන එකක් නෑ ඉති ඒක ලංකාවේ අදතියන ප්‍රශ්චිට තියෙන ප්‍රධහනම හේතුවක් කියලමං විශ්වාස කරනවා ඉතින් නොයකුත් රටවල් වල සංචාරලට ගිහිල්ලා අශෝක මට හැකි වුණා අවබෝධ කරගන්න ඒ විශෂන් Uේ වගේ හිල් තිබ ප්‍රනනිම් ප්‍රෝගම් සලින් අවබෝධරත් මේ ප්‍රජාතන්්‍රවාද පාලිමේතුක් තුළ පාලිමන්තුන්තුරයා කාය ාරි මක් කියලා ඒ අවුදු එකහමාමරකගට පසතම හරි දනගත්තේ. එති එහෙම දැනගත්තහම මට පුදුම හිතුනා අපි මේ පාලිමේන්තුයි ලංකාේ මොක්ද කරන්නේ කියලා. ඉතින් ලංකාවේ තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සාම්ප්‍රදායික පක්ෂඔස්සේ පාර්ලිමේන්තුරෙන පාලිමේන්තු මන්ත්‍රීවරයා දන්නේ තමන් කළ යුතු කාර්භාරය මොකක්ද කියලා බහුතරයක් දන්නේ සාමාන්‍ය මහංචාරකෙන කාචාරක කෙනකට යම අබධයක් ඇති නමුත් බහුතරයක් නොදන්න ප්‍රශ්නයක් තිනො ඊලබෙහි අනිත් අතට පතුවලනනි කාරණ දැන් ලංකාව කියනවා දේශපාල නිතරයනෝ නීතිච්ච මහතරයා නීතිය දන්නවා තව එනව ගණකාධිකාරීවරයෝ මේ අයට මූල්්‍යය ගැන අවබෝධයක් තියනො ැලූ මැල්කට. හැබැයි ඔය කවුරුාවත් අන්තිමට අර කෝටම වැටෙනෝ. වැටිලාර සම්ප්‍රදායක දේශපාලනඥගේ චරිතය හොඳට රඟපානෝ. එකන්නේ මේ කාර්ය පිළිබඳ දැනගෙනාවත් අලුතැෙන් අධ්‍යයනය කරගත් තත් අවසානය අර එකම මෝල් දෙකේ තම යන්න ඇයි එහෙමවෙන්න. ඒ තත්ත්වය හරි ලොකු ප්‍රශ්නයක් දැන් ඒ විදිහට නොයෙකුත් ෘතිය වේදීකුත් අය. ිතුට ආාවට පාල්ලමෙන්න්තුේ දේ යන වැරදි ක්‍රමයක් ති නොනේ මොකද වැරදි ක්‍රමේ චන්නදිනන්න මේ පාරමං කලින්ෙපු පුද්ගලිකාරණ ඉටු කරලා ඒ ඔස්සේ තමයි දැන් එක යන්න ඕනේ දැ ඒ ඒ වැරදි ක්‍රමයට දැන් හරික්‍රමේ කියලද නැති නිසා කොහෙත් ඒ පිළිබඳව කතිකා තමන් ොඩක්හෝ ැගෙන හිටියත් ඒ පිළිබඳ කතිකාවතක්වත් ුස්කි ක්‍රමවේදයක් නැති නිසා නිකම් අර දැන් යන මේ වැරදි ප්‍රේශපාන සංස්කෘතියට එන ඕන කෙනෙක් වැටෙන. මට නම් කිසිම විට අවශතාවයක් තිබුන්න ඒකට වැටිලා ඒකෙම කුණුවට. අවන් කොම කියනවන. ඇති ඒක නිසා මේ පාලිමේන්තුමන්ත්‍රගේ කාර්යභාරය පිළිබඳව මම නිතර සොයන්න ගත්ත එක අවබෝධ ගත්තේ යනුමං වැඩකර අර වැදේශාන සංකෘතිර අපිට යන්න වෙන රස්්කයා දෙන වාරම්මන ඒදවලත් අනිමාරෙන් වඩ වෙනවා. ඉතිං අනාගතයේ මේ රට මේවලෙන් ගොඩාරගෙන ස්සර හට යන්නනම් අනිවාරෙන්ම මේ දේශපාන සංස්කෘතිය ලිතු මන්ත්‍රයාගේ කාර්භාරය නොදන්නෝ වගේම භානකමදී අශෝක තමන් නොදන්න බව දන්නේ පහුගේ කලෙක් දස්සසේ අනු හතර ඉඳල බැලුවොතු ජනතාව මුක්ති පෙරබුණ වගේ පක්ෂවල ඉඳලා සම්ප්‍රධයක දේපන පක්ෂවලට ශ්‍රීල කනිදදාස් පක්ෂයට හෙමනැත්තන් එක්ත් ජාති පක්ෂයට නැත්තන් සමග ජන බලවගේයට අද වෙනකොට මේ වට මාරුවනයි අපි දකිනොවාම පක්ෂවල ඉඳලා මේ පක්ෂවලට එන අය දකින දන් ගන්න අනි පැත්ට ඇයි මේ තෝර ගැනීම කර ඇත්තම දැන් ප්‍රධනරනයක් දේශාල සංකතිම පැදිිර මා පාලිමෙන්තු න්ත්‍රේ කාර ර්රිෂ ජනාවත් සමකතින ගනදිනවා ඒකදී මං බැලවදැ මේකට හරියට කරන කණඩ හැම කවුද කියලා ඉති අවිවාදෙන්ම පාලිමේතුවට විල්ල නිවැරැදදිීව කටයුතු කරන පිරිසක් විදියට අපිට ජාතික ජනබල වේගේ අඳුර ගන්න පුළුව ොර ඒංකයකක් දෙවිනි කාරණය තමයි අශෝක මේ රට විනාසකර ප්‍රධාන කාරණයක් ජාතිවාද. සිංහල දෙමල මුස්ලිින් දේශපාලත්නෝ තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් තමන්ගම ජනතාවගේ චන්ද පාවිච්චි කරලා විකුණගන ජාතතියෙන්න්න පුළුවන් ආගම වන්න පුළුවන් විකුණ ගන බලේටවිල්ල කරපු බෙදීම නිසා අපි මහා විනාශයට තල්ු වෙර තියෙන. ඉතින් මේවලෙන් ගොඩේඩ අපි අනාගතයේ පටන්ගන්නවන අලුද්ධයක් අනිවාරෙන් එතන ජාතිවාදීෙන් අතිබියයුතුයි. එති පැහැදිලිවම ඒ තේරීමේදී ජාතික ජන බලවේගේ ඉමත් සුදුසුයි ඒ කාරණයදී. තුංගනි කාරණය තමයි නාස්තිය, වංචාව දූෂණය, අකාරයයක් ක්ෂනතාවය තොරව අපි මේ රට ස්්‍රරහට ඇරගෙනයා යුතුයිනවා. එතින් ඒ ඒ ප්‍රධාන කාරණ තුනත් එක්ක තෝරනොට ම දැක්ක ජතික ජනබලවිය ඒ වගේ දැන් අපි කවරුදන්නවා ජවිP එක කිව්වා හම ඉතාමත් වෙනස්සාරයේ පක්ෂයක්. එතකොට ජවPක වව හම කෞරුත්මං හිතැන් එකතුවෙන්න එහෙම ොකු කැමැත්තක් දක්වන්න. නැතිවෙන්න පුළුවන් කැමති ඇත් ඇති නමුත් එක වෙනස්සාරක පක්ෂ, සොර දැන් ජතික ජනබලවේගේ විදිර ගත්තා හම පුළල් ආරධනකර ජයවවිපේ එක අප ජාතික ජනබල වේගේ හදනවා මෙහෙමයි මේ මොහොතේ රටේ තියෙන ප්‍රශ්න.ඒ ප්‍රවාහණන වෙන්න පුළුවන් අධ්‍යාපන වෙන්න පුුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන් ආහාර නිෂ්පාදන වන්න පුළුවන්. ඒකුත් අංශවල මේ ප්‍රශ්න විසඳීම සඳහා පුළුල් ජනතා සහභාගිවේතයකින් යුතු ජනතාවාදී පෙරමුණක්හදලා මේ බහු ජන සංවිධානයක් අඇදලා. ඒ හරහා ජනතාවගේ අදහස් සැරගෙන රටේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසිදීම සඳහා ආණඩු බලයගෙන ඉදරිීදිිටුතු කරන්න බලාපොත්තුවනැකගේ ආාධනී කරපුොහම නිතැතිම්ම එතන තමයි එකම තැන සම්බන්ධ වෙලා මම මමත් හිතන විදියටට ඒඒ පොදුවරමුණත් එක එකතු වෙලා ෙ කට ත්ත කර ලන් ශවාසය දිම් මට ඇතින. තින් ම ඔබ කිව ආර ති මහ මහ ල පලව න ට ප ති න විදේ ති ජනපල ගත්ත එක ම ද හ බහෝ ය එකතුව ඉඩතින. ඉතින් එතර ම ගමය තම ආරධන කරමට ල්ල එක මං ජීවත්තන මඩුල ගම ජාතික නවලගේ සසාමාජිකයෝ තමයි ඇවිල්ල මට ආරාධන කරේ එඩ මේික එකතු උදාත්තුමගේ අදහස් ගලපෙනවා කියෙන කාරණේ ඒයනොතමයි මංක්‍රමය ක්‍රමෙන් ඇතැ දියමුන්. අපි ඊළඟට බලන්න ඕන මන්ත්‍රීවරෙක් හැටියට පාර්ිමේන්තුව නිියෝජනය කල්ලා ඔය මන්ත්‍රකම නැතිවුණහම උඟක්වා එසට ගිය කෙනෙක් මේක නැතිවුණොත් එයාට විශ්‍රාම ගැන්නවයි කියන අර්ථයෙන් මේක දිහා බලන්න පුළුවන් හැබැයි එරික් ප්‍රසන්න වීර්වර්ධන වගේ මන්ත්‍රී කෙනෙක් මන්ත්‍රීතන තුරේ ඉඳලලා මන්ත්‍රීකම නැති වුණහම ඒක වෙනස් දෙයක්. කොහොමද දැනෙන්නේ මන්ත්‍රීවරෙක් හැටිට ඉඳලා කම නැතිවුනම ඒගෙන නතා කරමු මේ විරාමෙන් පස්වෙේ පැතිකඩ නිදහස්ව ඇර අද ඔබ නැවතත් පැතිකට වැඩස් ප්‍රාන් සමඟ අධාපයේ ආරාධිතය ජාතික ජනබලවේගේ නියෝජනය කරන හිටපු නියෝජාමාතය එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්මයක් මන්ත්‍රේ කෙනෙ කැටිට ඉඳලා ඕක නැතිවනාම කොහොමද දැනෙන් ඇතරප දෑන් මම ඉංජිනීර් ෘත්තියෙන් බැහැරවෙලා ා න්ත්‍රෙෙ දාස් ාය වරුදුවිසියහහිදිය විල්ලා හිට පස්සේ ජනත්තරගේ පුද්ගලි කළලේකම් ඒවගේ ජනතති කාරයේ මධ්‍යයක්ක්ෂ ජනරල්තන් තුරකුත් දරලා දැන් විස්සව වෙනකොට දැම ක්කොම නැතිවෙනකොට ඇතට මට දැන් අදෑමාර්ගයක් තිබන්නේ මම දේශපාලී නොයකුත් අනතුර දරමින් මංවේ ලංකාවේ ප්‍රමාණන්සේහම වෙනස් කරන්න ලොකු සහසර ව්‍යාපතිය අන්ුල්වා දෙමින් අප තුළ ලොක වැඩක් එම කරක් ඒගේම තරුණ බෘතිය සම්බන්ධය බෘ්තිය මාර්කප දේශ සම්බන්ධයෙන් නමුත් ඒ කටයුතු ඔක්කෝ ඒක මොනවා කරත් මට කියලා ඇතිබු නැතරම්. ඉතිං එක පාර්ටමලු කඩවැටිමක් වුණා දැ වාහනය කුත්නෑ යන්න යාලුවන්ගේ වාහන හෙමඉල්ලගෙන දැන් අර මන්ත්‍රි කෙනෙක් නති ඇමති කෙනෙක් එහෙම හිටිය ඉතින් එහෙම වාසයක් දෙයක් ගිය යාලුවන්ටත්තායක්නේ ඒ අන්පිට මාශයක ම බස කියන්න පරන්ගත්තත් ඊට පස්සේ අම්ම කොහමරරි පොඩි කැ කටක් කර දුන්න මුණවදරන්දන්න බස්ස කියනවා රම්මණන් කියලා ඊට පස්සේ අම්ම ඉතාතයි කතාවෙලා ඊට පස්සේ කැබ්බ එක ඔයාන්තන් එකත් පරණ එකක් ඉතිං ගියා ගියාට පස්සේ ඊළඟට ඩීසල් හාරසිීතිය වුණාව හාරසිපනාව වනාව යන්න බෑන. ඉතිං ඊට පස්සේ දැන් ආයත් ඉතිං මේ බස්සෙ එකතම හැමන්තැ ිමල් ව්‍යපාරයක් කරන. ඉතිං ඒ ්‍යාරයමන්දෙන් හොදුර කරගනයනවා ඒවි ආපාරයත් එක්ක යම්මා දෑමක් ස්ථාවරත්වයක් කනා ගැතේ ඇතිකරගන්න පුළුවන්වි කකළ විශාස කරන වින් මන්තිකෙනෙක් කෙළ නැතුුණ හමතින් ලොකු වඩාහටි මක්කද ඔබ කිව්වා මේ පොදු ප්‍රවාහනය සම්බද්ධයයි ඔබ කටයුතු කරපු බව අපිටත් මතකයි මොටතුු විශ්වවි්‍යාලයත් එක්ක එකතු වෙලා පොදු ප්‍රවාහනය විධිමත් කරන්න ජාතිකවටම වැඩපීවෙලක් කරන්න ඒ හ නන්දුවක් තිබිච් බව මකද ඇතටම කරන්න බැලුවේ ඒ කරන්න ැවද ඇත ලන්ඩ ේ ලඩ න්ස් ොට් ටම ගන හොඳ බෝධ යක්තිබන ති ඒවගේක් ලංකාවට ගැල පන විදට ක්ෂය දැන ලංකාවට ගැල පන විද හට ගේ න පුලන් ර රගන ඉ ඒගේ ප්‍රහන් පිබඳව විශෂව මොටු ිදාේ මචර ර ගේ ම ර ඉජිනස්ල පිරිස ජනති කායල් ෙේමය හර ම ්‍රියාත්ම කරේ ශක යකු වර්ධන කිය ඉජිනරු හමක් රම ක ්ඩාම එති මම හැමෝටම යෝජනර ම ම ලක ප්‍රහන් වන කර වශය ඒකටවශ ශක්ති දන්නෙ ඉට ප හො එතකොට ඒකෙදී අපි කරේ අශෝක මේරටේ තින බස් ප්‍රවාහන සිිස්ටම් චේන්ජ එකක් කරේ නවීන තාක්ෂණය එකතු කරලා රටේ බස්සේත්‍රයේ ඔබ දකින කුමන ප්‍රශ්නයක් තිනවන ඒ සියලුම ප්‍රශ්නවලට විසඳන් අපි සහසර කියන වැට පිල්ලට දුන්න මත ිලාව ගන්න එක කිය එක දික කතක් සියලු ප්‍රශ්නට යන්න මන ැ අ ියෝක්න ලංකයි බස් ප්‍රානශෂේත්‍රයේ සියලුම ප්‍රශ්නවල හසරහ සේි විසදු න්න ඒ බහහිනව කොටොට න රටබස් ැද දේ බස්නද ට ප්‍රශතිවද.ඒ ඕන ප්‍ර්නයක් වලට සහසරඔස්සේ අපි විසඳන් ලබාදුන්න. ඒ ක්ෂ නන්ල්ද ුද්‍ය මහන්සේලා අ ශෝක කියන්න මේ දේශපාලනදෙනන අවුල්ල ඒක ගිහිල ප්‍රවාාණමතිවරයාට ඉදිරිපත් කරනකොට මම ඉදිරිපත් කරන වෙලාවේ ප්‍රවාහණැමැතිවරයා නේදී. එතන ලොකු ප්‍රශ්නයක් ඇතිනෙහි අන්තේර මගේ දය හිතවත් කට්ටේ දම බේරගත්තේ. අපි කට්ටකාලා අව වරුද්ධයක් මහන්සේලා ලකා ජිනරුවරු පරිසක් එක තුවෙලා. ඇැත ට පිල්ක් දිරිත් කරල ඒක සාර්ථ කරන පයිලට් එක් කරලා නොරඉන්න බස්සමියෝ කොඳසු ජයිවරල අධිකාර පිරිසත් සියලු දෙෙනස්ස ඇහන්න මහන්සේලා මේ කැප කරලා මේ පරාන පතුතිය ම යිට පස රගෙන න්න තිබුණ. ලෝකබැංක ොදදුන සියලම ද පකාර එකකන්න ඔබ මේ එකට මුල්ල පහසුමත් අරගෙන තිබුණ අරගන තිබුණේ මහචාර මතක ම ගිහිල් කතරලය සියලු දේල් අරගෙන තිබුණ. එතකට චර ර රංාපික ප්‍රවාහණමතුමාට බැරින එතන හැටරගෙන. ලොක ප්‍ර්නය තින් අපි ප්‍රවාහනයමතුවනත වෙනතක්ක සම්බඳධල වැඩ කරනුුණ අසානි ඉතින් ඒ වෙලාවේ මේ පැෑකමමාරක ජතර ඇතින ප්‍රසන්ටේෂන එක වෙලාවේ ප්‍රවාහනයමත්තුමානේදී න්දනතුමට අසන පත් මත ප්‍රහ නර ඉන්නන ඉතින් ඒවගේම අනි ආපු ප්‍රවාහණමතුරු හැමෝටමත් මේ දිරිපත් කරට මේ රටේ මේ දේශපාන සංස්කෘති මොහර වුලක් ති නවා ඉදිී ඒවාගේ ඒ ඒක වබිලියන් ඩොල වගේ මේ රට ඉතුරු කරන දැවන්ත වැඩ පිළලක් අපි කර. ඉතින් මම පඩිත් ගන්න තුතමයි ප්‍රහණධදිකාරය මහනුවර ගිහිල්ල තාතම ප්‍රහැම හිටියය එකනි සයිතාමත් පහසේ මේ වගේ දැවන්ත ප්‍රසන්ස් කරනයක් කරන්න බැපපුලුවන් වුණා ඉතින් පඩිත් ගන්නතුව ගිහිල්ල තමයි මංඒ වැඩ කරලා බ්‍රහ්ට මේ වගේ සිස්ටම් චේන්ජ එක කඳුල්ලා දෙන්න මහන්සුනේ. ඉතින් හරිමවාසනාවක් ඒක මේරට අර්ථයක් බවට කරගන්න බර චයකු ජනාධපතිවරගේ බල තිබිලලා. අලාතේ. තිවරයාගේ බල තිබිලා ඔබ මේක ඉතාම නිවරදි ව කලලා ඒත් කරගන්න බැරුුණය කියලා තැ මේක කරන්න පුළුවන් තැනට ගේන්න මොකද වෙන්න ඕො ඒක අවශ්‍ය වෙන දේශපාල නායකත්තය දේශපාල නායකත දේශපාල නායකත්වයට අවශ්‍යය වවායි පක්ෂයට අවශ්‍ය වෙනවා මේ පක්ෂ හැදෙන්න්න ඕන රට හදන් නැතුව උදෝකරන්නේ නායට රස දෙන්න එහෙම නෙමේ මේ රටහදන දැ බලන් මිකාක උදධාරණයක් කියන්නක් දෙදස් විස්සේ රට දවස් පණක් වහලා තිෙන වෙලාව. ටේ ආදෑම් බිඳරටල තින වෙලාව ලක්ෂක රැක අදන ව්‍යාපෘතියක් කියල යන්. ඔන්න දේශපාලත්ඥෝ කරනවැඩ. මේ පාදින ලඩෙක්ගෙන් ලේ පයින්ටයක් ගන්න ඕොක වැඩ. එතකොට මං කියන්නේ එහෙම නැතුව මේරට හදන් අධ්‍යාපනය හදුම අධ්‍යාපන සීක්‍රයෙන් කඩාන ටන අධ්‍යාපන හදන් ොනේ සෞක්ක ග සිටුවන් මේවා මැජිත් නෙමෙයි. මේවා හරිල් ලේසි මෙම කරන්න මේ රටේ මිනිසු ඕන තරම් දක්ෂ මිනිසු මේ රට ඉන්නවා. අපිට මිති හාසයක් තිස්සේ අඩුුණු එක්ම දේ දේශපලනායක. වෙන කවදරවාත් වගේ නෙමෙයි දැන් දක්ෂ තරුණ වෘතිය වේදී බලාහින්දති පොලෙන් ැෙහිලා ටන් යන ෘර්තියවේදීන්ට අමතරව යන්න පුුවන් තවත්තය රට පනින්න. මේ රට දාලයන්න තමයි කතා කරන්න දේශපාලනය අදකින් තිෙන් තරුණෙ කටියට ඔබ කොහොම මේක දකිින් අපි ඔක්කොම් ඇරෙන ඔබ ඔබේ ජීවින ජීවත්වෙන කාලය තුළ ඔබ සතුටින් විනෝදීෙන් ඔබ බලාපපුෘත්තන අරමුණුත්්‍යකබ ජීවත්තයති ඔබ යන්න ලෝක කොහෙටරයගෙහිල්ල හොඳින් ජීවත්ත දෙමෝපියන්න සලකෙන හොඳින් ජීවත්තේ එතකොට හැබැයි මේ අපේ රට මේ කොඩන්නගන්න මො ඔබ රට ඳ වැඩන්න නෑ දැමීම මොතේ ඔබ යන් කිසි ප්‍රශ්නයන්නේ මමන එපා කියන්නේ හැබැයි අපි මේක වෙනස් කරන්න ලෝකෙ කොහේ හෝ කොනෙදල ෆෝර්න්න කැරගෙන. මැසේද්ජයක් හරිදාලා. අපි අනාගතයේ හදන මේරට අලුතෙන් පටන්ගන්න ගමනට ඔබේ සහයෝග ලබාදෙන්. එදා අපි හොඳ ආණ්ඩුවක් හැදුහාම් ශක්තිම ආ්ඩුවක් අවන් කාණ්ඩුවක් හැදුහාම්. නිවැරි දේශපාල නායකත්වයක් රට පිහිට වූහම්. ඔබෙන් නැවතෙන් ඇවිල්ලා ඔබේ දක්ෂතාව මේරට දෙෙන්න්න මොකද ඒක රවශය උඩින් ඉඳල පල්ෙ හට පශ්‍ය නිවැරැදි කරමේද. තු ජතික ජනබලවේගය තුළ අනනි වාරෙන් හැදනවා කියලා දැඩි විශ්වාස වඋඩ තමයි මම අශෝක ඒ බලවේගත්ක එකතුන්නේ. පොහොට්ටුවේ මහනුව දිස්ත්‍රික්කයේ ඔබ තරග කරා ආසන අටක් හම්බෝනා සමගි ජනබලවේගේට ආසන හතරක්ග්‍යිය ජාතික ජනබලවේගේට ආසනයක් ලැබුන ලඟලඟ විස්වන ආසන තැන් හැබැයි ඔබ ඒ කණ්ඩායි මේ ප්‍රතිවරුද්ධ පිළේ හිට ඔ එකට සල්රන්න හම කොහොම යාගේ යන පිළිගැනීම ජති නවලවගේ තියන පිළි ගනීම. ඇත්තරම මංගේතන ජාතික ජනවලවගේ දැන් මංවගේ කෙනෙක් මටකලින් මෙම ඇල්ලනන. එතන පොරි නොහරුගතියක් ඇත්තටම තිබෙනවා එති අප එකතුලා තිනෙ පතිපත්තිත එක්කන. එතු රශෝ එතන තිය ප්‍රධානයක්ටම එතන ඉන්න කවුරුත් වැඩ කරන්නේ තමන්ඩමකුත් කරගඩ නේ. මේ රට ගොඩ්නගීමේ අරමුණෙන්තම එතන එකතුලා ඉන්න බොහුතර සියලු ම දන්න හැමෝම. ඒක ම ම ො ොට ද කට අප ගම ජති නබල වේගේ සමන් කෙල් ොට ක් ත් ට ම යා දහස් ැල පෙ පිත්ත ම දට පහම තමයි ආේ. ඉති ඒ මිනිස්සු ඒ මිනිස්සු කට්ට කාගන. කටට කාගන යාට වයාගල මයින්ටත්තු ගන්නගැන කට කාගෙන ඒ පක්ෂ වෙනෙන් වැඩ කරන. ඒක ට අමු ල බෙන්න්නෙත් නෑ. ඉති එකිනිසා. ඒ පක්ෂය ඉන්නයගේ එහෙම අරමුණක්තියන්නේ ඉතින් ඒ අරමුට මත් හරි කැමති ඕන කැපකිරීමක් කරන්න අපිත් ලැස්තිී ඒති ඒක නිසාම පොඩි නර්ක තතින නද හදරය කියල කරන්න නොනෙ එහෙම දෙවල්ති මංකය එක හොඳදයි හමටම තින්නේ හොඳ මානවන්නේ ලොක්කුුණෑ ඔබතුමා කියලා කවරු දැ මටයි කියන්නේ සෞදරය කියලනි කතා කරන්න. ඉතින් හරිලස්සනයි හොඳ සංකෘතය ලස්සන සංස්කෘතිය. පහක්ක දවස අපි දක් ජනාධිපතිවරයා. කියනවා ලංකාවේ පලාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන කං ඊළඟ පලාාත්පාලන මැතිවරණය තියන්නේ නෑ කියලා. මේක මේ පලාාත්පාලන චන්දය දෙදස් දහටේ අන්තිමට තිබ්බේ මේක අවුතු තුන ගත වෙලා දැන් අවුරුද්ද කල් දාලා තියන චන්දය ලබන දෙදදා ශවිසතුනේ පෙබරවාරි මාර්තවයකොට මේ චන්ද තියන්න පුුවන් ඒ වෙලාවේ මේ ලෑස්තිවෙන්නේ මේ චන්ද සිතයම කකුලන්න බව න පැ ල ප න් කකළ න්න ඒ වගේ පල හ ද ක් තිබෙන තිබ්බත් ක ත්තකයි වග තියන්නන්නේ මගේ පෞද්ගලි මත ්‍රාහසා කිය ල ිනිස්සු සමී සමතාවය හරි අඩු සමි ප කරන නිස්ර දවසක මිස්ු ප්‍රාසභ මන්त्र්‍ර අතරතිය සම්බන්ධනත් ප්‍රහසභාව වැදගත් ප්‍රාශසභචන්දය තිබිය යුතුයි ඒ වගේම දැ මෙතන දැන් මේ අතර මන්ත්‍රී ගාන වැඩ ඒ අඩු කරන න තාම ොඳයි නමුත් මේක ඒ මුොහොතනෙවෙයි මේ චන්දකල් දැමීම සඳහා මේ දැන් නිවාරෙන් මැතිවන්ටොමසර බලයන දැන්තව මාසසිට පස්සේ ඒක වැැලැක්වීම සහරනයක් විරතම මට පේන ති හබැ මට කියත් විහරීම බල ඇ එතකොට සරලෝම කියන්න තින අශෝක බ ප්‍රජාතන්ත්‍රවාදව මේක විසඳන් නැත්ත ප්‍රජාතන්ත්‍රවාදයගේ නැත්තන් චන්ද තුළින් මිනිස්සු පීඩනය වෙන විදිකින් පිටකරනු. ඒක වලක්වන්න බෑ. එක තැනක ඉතාමත් අඩු ඒත් විනාශකාරී දේවල් ජීවිතහනනි වගේ වුණනා පෞ්ගි කාලයේ අර්ගලය අරහා නමුත් මහා දෙැවන්ත වෙනටවල්ලන දවල් ලන්න ඒවගේ තත් එකටය මේක තල්ලු කරගන්න යන්න එපා චන්දයක් තියන්ට මනිසුද්දින නම පරිදිනවා බයවෙන්න එපා චන්දයක් තියන්න නෙල් හි ඒක නිසා ඒවල් ඒඒ දැන්ම වෙන දේවල් දාලා චන්ද අහිර කරන්න පාගනෙ තමයි මටනන් කියන්න දෙන්නේ ැලු බැල්වට පේන්නනදන්නේ චන්දෙ කල්ලාන වැඩක්කටදමඉන්න. පහුගේ සතිියන්තෙත් දැක් ගොල් ස එකකට ඇල්ලා විරෝධය දක්වන්නට ආපු පිරිස අතලංගුවතකත්ත හැඩේ දරුවන්න එක්ක හිටපුවාය මේ අත්තලංගොට ගැනීමම් තිදහස් විසි දෙක අවුරුද්දේ. සිිස්ටම් චේන්චකක් ල්ල හඬනාගන පිරිසට. මේ වෙන දේ කැනෙ අදහස් ප්‍රකාශ කරන්න ඔවුන්ගේ විරෝධය පල කරන්න. ඉදිරිපත් වන තරුණ පිරිසව. මේ කරන මර්ධනය. ගේ තැනකට දෙ යන්න අපි මේ මයිද අපින මගේ කුලි ලොක තුවාල ඇත්ති නො ඒක හොඳ කරන්න ද වහන්ඩ නවනම් මගේ ඒ වේදනාවතිය ජනතාවගේ ඉතිහාසේ කිසි දවසක ශෝක නවීවිරු ලෙස බඩුමි හෙකිි ලතිනවා මිනිස්සුන්ට මේක මහා ලොකු දැවන්ත අභියෝගය දෙගුණේ තෙගුණි ඒ වගේම අපිඔ ආර්ථිවිද්‍යාකන ස්ටෙක් ලේෂන් කියල උද්ධමනයක් යනවා විරකයාාවත් හළගිහිල්ලා. රසා දස්ස දහස් ගන නැතිවේක යනවා ආදෑම්මාක ඇහහිල්ලා රස්ව විතරක් න මේ ැකවක් බැකව එකක් ති නුසැර වැඩෙන් නැත්තන් ආදයමන්නය ඒ එක ලසෙක්ගේ වාගඩන ප්‍ර්න ොඩක්නේ ආදයම්මාර්ක විශාල වශයෙන් ඇහැගලනවා මේ පීඩ නයක්ත්තියන්නේ තුවාලයක් තියන්නේ ඒක ඔයාල මේ ආරක්ෂිද කලා පැති කරලා මේ හදිසිනී තියගෙනල්ලා ඒක වහන්ඩ බෑ ඒක හොන්ඳට මදන්න අසුවදසේ රනිල එකම සිහමහත්තය මොකක් දනේ කියලා කොයි වගේ තැන්වරින්ද පිටවෙන්නේ මේක නිනමලතාත්තල රට පපුරවවැස්යෝ සහදර සෝධන සරු ාට මශෝක කියය රිසර කාරණය මැතිවරණය මාසකින් දෙකින් තව පරක්කු කරන නම් රට මාසකින් දෙකින් මාසයක් දෙක් තවත් වැටනකවෙන් දැම් මේක විසිඳගන්න තිනක් එකම ක්‍රමේ වහාම පාලිමේන්තු මැතිවරණයක් පවත්වල මේ රටේ ජනතාව වැඩලුත් වැඩ පිළිවල ඉදිරිපත් කරයි ජාර්තික ධනගලවේ විදි දියට වැඩ පිළිෙකුත් අනිෙක් පක්ෂත් නොයෙකුත් වේවල් ඉදිරිපත් කරයි ජනතාව තෝග. ඊට පස්සේ අලුත්තු ගමනක් යන්න පුළුවන්. පැහැදිලි ඔබ අලුත් ගමනක් කෑම පිළිබඳව දිගින්දිටම කතා කර. අපි සුපපතනෝ ඔබේ අලුත් දේශපාන ගමනට බෝමස්තති අද පැතිිකට සංමාධයට එක් වුණනට බේහ ස්තු දේශ.